මිලියන 31.21ක්. ඒ කියන්නේ බිලියන 3.1ක පාඩුවක් මේ සංස්ථාවට සිද්ධ වෙලා තිබෙනවා මේ ක්‍රියාවලිය යටතේ. විශේෂයෙන්ම තව කාරණයක් තමයි ලංකාවට ඉන්ධන ගෙනීමේදී ලංකා ඔටෝ ඩීසල්, ලංකා සුපර් ඩීසල් මිලදී ගැනීමේ වාර්තාව එක ගත්තම බැරලයකට ඇමරිකන් ඩොලර් 7.48ක් මිල වාරිකයක් යටතේ ලංකා ඔටෝ ඩීසල් බැරල් 19,60,000ක් මිලදී ගන්න තිබිච්ච වාර ගිවිසුම විශේෂයෙන් නොකඳ වූ යෝජනා ක්‍රමයකට ඩොලර් 7.48ට ගන්න තිබිච්ච එක මේ අය ගන්නේ බැරලයකට ඩොලර් ඇමරිකන් ඩොලර් 24 හා 23ක මිල වාරිකවලට මිලදී ගැනීම තුල ඇමරිකන් ඩොලර් 82,52,081ක් විශේෂයෙන්ම මිලියන 3,047ක් පාඩු වෙලා තියෙනවා පාර්ලිමේන්තුවෙන් මේ පමණ කාලයක් කෝප් කමිටුවට තිබුණේ ඇත්ත වශයෙන් වාර්තාවක් ඉදිරිපත් කළේ වාර්තාවට අනුව පාර්ලිමේන්තුව ක්‍රියා කරනවද නැද්ද කියලා බලන්න පමණයි. නමුත් අපි ඊයේ සාකච්ඡාවකදී අපි තීරණයක් ගත්තා කෝප් කමිටුව විදිහට අපේ නිර්දේශවල අපි ඉදිරිපත් කරනවා එක්ක CID ඉදිරිපත් කරන්න ඕනේ නැත්නම් වංචා විමර්ශන අංශයට ඉදිරිපත් කරන්න ඕනේ නැත්නම් නීතිපතිරේ ඉදිරිපත් කරන්න ඕනේ නැත්නම් අල්ලස් දූෂණ කොමිසමට ඉදිරිපත් කරන්න කියලා නිර්දේශයක් සහිතව ඇත්ත වශයෙන් අපි පාර්ලිමේන්තුවේ යම් යෝජනාවලියක් ඉදිරිපත් කරන්න ඒ මේ වංචාවන් වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන් තැනකට මේක තල්ලු කරන්න අපිට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.